ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත විධායක බලතල ගැන කතා කරන ජනපති රනිල් දැන් අපි කොහොමද ජනාධිපති වෙන්න එකට යනවා කවුරුවත් දැන් කියලා නැහැ ජනාධිපති ක්‍රමය අහුසි කරනවා කියලා ඉන්න අපේක්ෂක ගණනාවක් ඉන්නවා එක්කෙනෙක්වත් කියලා නැහැ හොර ව්‍යාපාරිකයින්ට රුපියල් කෝටි 214ක දඬනයක් දෙනකොට රජයට රුපියල් කෝටි 14ක් දෙන රේගුවේ අමුතු දඬනය ගැන අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා What's new තරුණ නීති වෘත්තිකයින් සමග පැවති වැඩමුළුවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ What's new තරුණ නීති වෘත්තිකයින් සමග නීති ප්‍රතිසංස්කරණය පිළිබඳව විශේෂ වැඩමුළුවක් ඊයේ පැවැත්ුණා ඒ ජනාධිපති කාර්යාලයේදී මෙම වැඩමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ුයි පැවැත්ුණේ වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය වටා අසීමාන්තික බලතල ප්‍රමාණයක් එක් රැක් වෙලා තිනවා වර්තමානයේ මේ සංවර්ණ හා තුලන ක්‍රමය නිසි ලෙස ක්‍රියාත්මක වීමට අදාළව නීති අනාගතයේදී සම්පාදනය වේවිද එමගින් ජනාධිපතිතුමා බලතල සංවර්ණයට ලක්වීම සම්බන්ධව තියෙන නීති සම්බන්ධව ඔබතුමාගේ අදහස් මොකක්ද කියලා. සමහරු කියනවා මේක ඉවත් කරන්න ඕනේ කියලා. මේකේ අඩුපාඩුත් තියෙනවා. ඒකේ වාසිත් තියෙනවා. ඒ දෙකම බලලා තමයි තීරණය කරන්න තියෙන්නේ. ජයජයවර්ධන මහත්මයා ජනාධිපති වුණේ නිසා විශාල වැඩ කොටසක් අපිට ඒ කාල සීමාය කරා. මහවැලි හැද වෙළඳ කලාප දෙකක් ආරම්භ කරා. අවුරුදු 11ක කාලය තුලදී යුද්ධයක් කරනකම් ඒක කරේ ප්‍රේමදාස ජනාධිපතිවන්ට පුළුවන් වුණා අවුරුදු 3කින් විතර ඇඟලුම් කර්මාංශාලව 200ක් දමන්නට මගේ මතේ නම් මේක නොතිබුණා නම් අපි මේ යුද්ධෙ දිනන්නේ නැහැ ඒවල බලාපොරොත්තු වුණේ මේ රටේ අවුලක් වෙලා ආණ්ඩුව කඩා වැටෙයි කියලා ජනාධිපතිවරේ හිටපු නිසා එක සැරේම විධායක බලය ගන්න අමාරුයි යුද්ධේ කරන්නත් ඒක ඕන වෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවන්ට තිය බලය තිබුණ නිසා තමයි හමුදා යොදවන්ට අවස්ථාව ලැබුණේ ඒත් ඒ බලේ නියම ලෙස පාවිච්චි කරන්න අපේ යහපාලන ආණ්ඩුවක ඒක සිදුුනේ නැහැ අරගලයේ තිබුණේ අවස්ථාවෙත් ජනාධිපති ක්‍රමයේ නිතා ස්ථාවරභාවයක් ඇති කරන්න පුළුවන් වුණා හුඟක් අය මට දොස් කියනවා ඒත් එවලේ කවුරුවත් හිටියේ නැහැ අගමැතිකම බාර ගන්න මේ කැමැත්තෙන් ගත්ත එකක් නෙමෙයි යන ගමන් හොයාගත් එකක් වගේ ජනාධිපතිතුමා නැවට නැගලා තිරුකුණාමලේට යනකොට සමහරු කයි විපක්ෂෙන් ඉල්ල රස් වෙන්න කියලා මට නිකන් අස් වෙන්න බෑනේ මං ලියුමක් ලිව්වත් මං ගිහින් ජනාධිපතිට දෙන්න ඕනේ ඒ එතුමා ඉවත් වුනේ නිසා මං මේ ඒක අරගත්ත නැත්තම් බලන්න කවුරු හරි බල කළා මම අයින් වුණානේ ඒතර වෙන කවුරු හරි මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් පිට මේ බලේ ගන්න දැන් අපි කොහොමද ජනාධිපති වෙන්න එකට යනවා කවුරුවත් දැන් කියලා නැහැ ජනාධිපති ක්‍රමයේ අහුසි කරනවා කියලා ඉන්න අපේක්ෂක ගණනාවක් ඉන්නවා එක්කෙනෙක්වත් කියලා නැහැ දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 513 වැනි ටෙලිවැකිය. අප ලියමින් ඉන්නේ විශේෂ විගණන වාර්තාව ගැන නේද? මේ විශේෂ විගණන වාර්තාව ශ්‍රී ලංකා රේගුව ගැන තමයි හොයලා තියෙන්නේ. හරිය? රේගුව තම තමන්ටම බෙදා ගන්න විදිය හරි අපූර්වට මේ විගණනෙන් එළි වෙනවා. හොඳේ. දැන් ඔබ දන්නවා තෑගි අරමුදලට රුපියල් කෝටි 2422ක් ඒ උන්දලම ගෙවාගෙන තියෙනවා කියලා නේද? ඒ කියන්නේ රේගු නිලධාරින්ට තෑගි ලෙස රුපියල් කෝටි 2422ක් ඒගොල්ලෝ ගෙවාගෙන. හරි. එතකොට රජයේ අරමුදලට ගිහිලා තියෙන්නේ කීයද? රුපියල් කෝටි 1453යි. හරිනේ. දැන් ඕක පැහැදිලිනේ නේද? ඒ වගේමයි විමර්ශන කළත් නැතත්. හරිද? හොරකම් අල්ලන්න එකතු වුණත් නැතත් තෑගිනම් ලැබෙනවා එක මරු රස්සාවක්. හොඳේ. ඒ තෑගි බෙදාගන්නෙත් එයාලට අවශ්‍ය විදිහට. එහෙම නැතුව මේ අනුමැතියක් ඇතිව නෙවෙයි. හොඳේ. දැන් සාමාන්‍යයෙන් රේගු ආඥාපනත අනුව මේ අරමුදලට එකතු වෙන, ඒ කියන්නේ තෑගි අරමුදලට එකතු වෙන මුදල් විමර්ශනයේට අදාළ නිලධාරීන් හා
හේතුව සපයන්නන් අතර බෙදා දෙන්න ඕනේ. ඒ මුදල් ඇමති විසින් අනුමත කළ යෝජනා ක්‍රමයකට අනුව හොඳේ. නමුත් මේ රුපියල් කෝටි 2422ම බෙදා දීලා තියෙන්නේ රේගු දෙපාර්තමේන්තුව තම අභිමතය පරිදි සකස් කළ අභ්‍යන්තර නියෝග මත. හොඳේ, වැඩේ කියන්නේ 1988 ඉඳලම මේ තෑගි මුදල් ගෙවලා තියෙන්නේ මේ විදිහට. හොඳේ, 1988 ඉඳලම රජයන් මේ ක්‍රමය අනුමත කළා නම් එදා සිට සියලුම රජයන් මේ ක්‍රමය දැක්ක නොදැක්කසේ හිටියා නම් ඇත්තටම වරද රේගු අත විතරක් නෙවෙයි. යන්නේ කොහෙද මල්ලේ පොල් ජාතියේ රජයන් මේකට වග කියන්න ඕනේ. හොඳේ, උන් හොරා කෑවට කමක් නැහැ. අපේ ගාන අපට ලැබෙනවා නම් වැනි තුට්ටු දෙකේ රජයන් සහ ඇමතිලා තමයි ඇත්තටම මේ රටට මේ කල උදා කළේ. නිලධාරීන් දන්නවා ඇමතිලාගෙන් ලැබෙන හොර ඕඩර්. හොඳේ, අරයව යවන්න, මේ කන්ටේනර් නිදහස් කරන්න, අර වයින් ස්ප්‍රීට් වලට බදු ගහන්න එපා. මැති ඇමත්තන්ලගේ ඔය ඉල්ලීම් හොඳටම ඉෂ්ට කරන ගමන් තමන්ටත් කරගන්න තමයි රේගුව පුරුදෙලා ඉඳලා තියෙන්නේ නේද? ඒකනේ අර මේ ගුරා හිටගෙන කරනකොට ගෝලියෝ දුවදුව කරනවා කියලා කියන්නේ නේද? දැන් බලමු අපි ඊළඟ ගේම නේද. ඊළඟට මේ විගණන වාර්තාවෙන් තවත් අපූරු හෙළිදරව්වක් කරනවා. ඔය දඩ මුදල් පැනවුවාට පසු ඒ මුදල් වැඩි කියලා හිතලා ඕනි නම් අඩු කරන්න රේගුට පුළුවන්. මතකදර සබ්‍රිගේ රත්තරන් වලට ගහපු දඩේ? ආන් ඒ වගේ. හොඳේ, හැබැයි ඇමතිට කියන්න ඕනෙලු. ඇමතිට කියන්න ඕනෙලු. ඒ කියන්නේ මේ හවුලේ කන්න ක්‍රමයක් තමයි එතනත් හදලා තියෙන්නේ නේද? මොකද ඇමතිතුමාට කිව්වම උන්දා කියයිද නෑ නෑ ඕක මදි තව ගහමු කියලා නේද? ආන් ඒක නිසා තමයි ක්‍රම හදන් තියෙන්නේ. කමක් නෑ කියමුකෝ. දැන් ඇමති දන්නේ නැතුවලු. ඇමති දන්නේ නැහැලු. 2017 සිට 2023 දක්වා එහෙම දඩ මුදල් අඩු කරලා තියෙන්නේ. හරිද? දන්නවද ගාන කීයද කියලා? එහෙනම් අහගන්න. ගෙවුණු වසර 6 තුල පමණක්. හරිද? ගෙවුණු වසර 6 තුල පමණක්. හොඳේ, දණ්ඩණය ලිහිල් කරලා, ඒ කියන්නේ නියම දඩ මුදල ගහලා ඒකෙන් අඩු කරලා රජයට දීලා තියෙන්නේ කීයද දන්නවද? රුපියල් කෝටි 14යි. රුපියල් කෝටි 14යි. දණ්ඩණය ලිහිල් කළ අර හොර ව්‍යාපාරිකින්ට, හොර ව්‍යාපාරිකින්ට දඩ මුදල අඩු කරලා දීපු සහනය දන්නවද? රුපියල් කෝටි 214යි. ආණ්ඩුවට 14ක් දෙනවා, අර හොර ව්‍යාපාරිකින්ටම සහන දෙනවා කෝටි 214ක. මොන ආදරයක්ද නේ දප්පා? මැද පෙරදිග දුක් විඳලා එන කාන්තාවගේ බෑග් එකේ තියෙන පළතුරු ටික කුණු බක්කියට දාන්න තරම් නීතිගරුක විදුලි ඉස්ත්‍රික්කයක් දැක්කොත් දඩ ගහන මේ අය හොර දූෂිත ව්‍යාපාරිකින්ට දඩ මුදල් අඩු කිරීමට දක්වලා තින්නේ මාර ආදරයක් නේද? ඒ වගේමයි මේක අහලා හાર્ට් ඇටැක් එහෙම ඔව් හෘදයාබාධ එහෙම හදාගන්න එපා. හරියෙ එනිසා වැඩි හිතන්නේ නැතුව අහගෙන ඉන්න හොඳේ. 2016 ඉඳලා 2023 දක්වා තෑගි අර මුදලෙන්, අර තෑගි අර මුදල, ඒකෙන් තෑගි ලැබුණු නිලධාරීන් 100 දෙනෙක් ඉන්නවලු. හරිද? අවුරුදු 6ක් තුල රුපියල් කෝටි 600ක් මේ 100 දෙනා තෑගි වලට බෙදාගෙන මාරයි නේද? එක් නිලධාරියෙක් ඉන්නවලු 2016 ඉදී එයිට රුපියල් කෝටි 2.7යි. 2018 ඉදී එයිටම රුපියල් කෝටි 4.7යි. 2021 මේ උන්දටම රුපියල් කෝටි 12.5ක් තෑගි ලබාගෙන තියෙනවලු. මාරයි නේද? ඇත්තටම මේ රේගු විගණන වාර්තාව ගැන තව ලියන්න ගියොත් රේගුවේ රස්සාවකට යන්න මොන සෙල්ලමක් හරි දාලා හිද්දෙනවා අප්පා. ඔව්. ඒ නිසා මේ රේගු වාර්තාව බහලනවා අදට. හොඳේ, මෙහෙම ප්‍රශ්නකුත් එනවා ඔළුවට. මැති ඇමත්තන්ලා උන්දලා ඒ රස්සාව දාලා රේගුවේ රස්සාවකට යයිද කියලාත් සැක හිතෙනවා නේද? හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකුගෙන් රුපියල් මිලියන 500ක වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගොනු කර තිබූ නඩුව යළි විභාගයට ගත්තා. ඒ තමන්ට අපහාසයක් සිදු වූ බව පවසමි. තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකුගෙන් රුපියල් මිලියන 500ක වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගුණ කර තිබූ නඩුව ඇලි විභාගයට ගත්තා. කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවේ. එම අවස්ථාවේදී නඩුවේ පැමිණිලිකරුවන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දුන්නා. සිය උපාධි සහතික ඇතුළු පාර්ලිමේන්තු ලේකන අනුර කුමාර දිසානායක එහිදී සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළා.
අනතුරුව නඩු විභාගයේ ඔක්තෝබර් 27 දක්වා කල් තැබුණා. 2017 වසරේ ඔක්තෝබර් 15 වනදා ඒකාබද්ධ විපක්ෂය තංගල්ල නගර සභා ශාලාවේදී පැවති රැස්වීමකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශයෙන් සහ ඒ විකාශය කිරීමෙන් සිය කීර්තියට වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලමිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ. අපේ පක්ෂය පිළිබඳව අපහාසාත්මක ලෙස එල්ල කරන ලද චෝදනාවක් පිළිබඳව නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ නඩුව කරුණු වෙනුවෙන් තමයි අද උසාවියට ආවේ. ඔහු විසින් දින යෝජනා කර තිබෙනවා, මා විසින් පුළුවන් දිනේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. දැන් ඔහුගේ අතේ තමයි තිබෙන්නේ විවාදයට එනවාද නැද්ද කියන කරුණ. විවාදේ පැවැත්විය යුතු වන්නේ නායකයන් අතර. සහ මේ විවාදේ පිළිබඳ ආන්දෝලනයකට තුඩු දී තිබෙන්නේ මොකක් නිසාද? නායකයන් අතර විවාදයක් නිසා. නැත්තම් ඔය ආර්ථික කමිටුවයි ඔයගෙදි හම්බ වෙනවනේ. මේක විශාල ලෙස ආන්දෝලනයට තුඩු දී තිබෙන්නේ සමාජයේ බලාගෙන ඉන්නේ නායකයන් අතර විවාදයක්. ඔබට මතක ඇති මේ විදිහටම ආන්දෝලනයට සාකච්ඡා කර පාස්කු පහර පිළිබඳ විවාදය. රජබේ වෙනුවෙන් මනුෂ්‍ය නානයක්කාරත් හරින් ෆර්නාන්ඩෝස් රජබේ වෙනුවෙන් පාස්කු විවාදයට ගියා. අනිත් පැත්තේ මහින්දානන්දත් කාංචන විජේසේකරත් පාස්කු විවාදයට ආවා. මාසයක් කරනකොට මොකද කරේ? රජබේ විවාදය දෙන්න ආපහු මහින්දානන්දගේ පැත්තට ගියා. ඒ නිසා මේගොල්ලන් එක විවාද කරලා වැඩක් තිබෙනවද? කෙලින්ම කියන්න සජිත් ප්‍රේමදාසට බැරි නම් බෑ, හා නම් හා. නිකන් වංගු ගහන්න නැතුව. රත්රන් හොර පාරෙන් මෙරටට රැගෙන ආයතන පහකට රුපියල් මිලියන 1243ක දඩයක් නියම කර තිබෙනවා. තුන්වන පාර්ශ්වයන් හරහා මිලදී ගන්නා රන් භාණ්ඩ වෙනුවෙන්ද දඩ මුදල් නියම කරන බවයි රාජ්‍ය ඇමති රංජිත් සීබලාපිටිය ප්‍රකාශ කළේ. ඊට තිබුණු නීති අනුව ස්වර්ණාභරණ ලෙස කැරට් 24 රත්රනුත් ගේන්න පුළුවන්. මාසිකට මිලියන 10,30,000කට වැඩි ප්‍රමාණයක් අපිට විනිමය වශයෙන්ුත් අහිමි වුණා මේ නීති විරෝධී රත්රන් ආනයන නිසා. දැන් අපි ඒක සපුරා කැරට් 24 හෝ ඊට වැඩි රන් ගෙනේම සපුරාම නවත්තුණු ලැබුවා. අපිට අයිතියක් තියෙනවා රත්රන් නිෂ්පාදකයින් විකුණුම් වාර්තා සහ රත්රන් නිසිපල්ටි මිලදී ගැනීම වාර්තා අවුරුදු 3ක වාර්තා උන් සභාගත යුතුයි. ඒවා කැඳවන්න. ආයතන පහකට ආසන්න ප්‍රමාණයකට රුපියල් 10,1243ක් දණ්ඩනයක් නියම කරා රේගු විසින් මේ මාස පහක වයි කාල සීමාව තුළ. ආයතන මිලියන 179ක් වවුන් කාලයක් ඉල්ලා ගත්ත නීත්‍ය අනුකූලව එහෙම කාලයක් දෙන්න පුළුවන් ගෙවන්න. අනිත් මිලියන 1063ම දඩ හැඩයට අපි අය කරගත්තා. ඉතින් මින් ඉදිරියටත් මේ නීති විරෝධී ක්‍රියාවන් වලින් මේවා මිදෙන්න ඕනේ. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්.